උලසනඟුට මන්ත්‍රීතුමනි අද මේ පාර්ලිමේන්තු අයවැය කාර්යාලය හා සම්බන්ධ පිහිටවීම සම්බන්ධව මේ පනත සම්මත කර ගැනීම වැදගත් කාර්යයක් හැටියට අපි දකිනවා විපක්ෂය වෙනුවෙන් මේ විවාදය ආරම්භ කරපු ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා කිව්වා මේක හොඳ පනතක් අපි මීට සහාය දෙනවා කියලා ඔව් මේක හොඳ පනතක් හැබැයි दोष सहिताय संकूलता सहिताय एवा कारक स्वभावस्थावेदी हो पनोन्लबन रीति मगिन हो निवृद्धि क्रीमट कटयुतु कन्यतय किला अपि बलापरुत्तु वेनवा दैन मे पनते मूलिक अरमुनु अतर तीनवा पार्लिमेंतु आयव्यय कार्यालय स्वाधीन आयतनयक विय युतु अतर पार्लिमेंतु वेत वगकिय युतुयि एवगेम किसिंदु तनत्तुकु विसिन पार्लिमेंतु आयव्यय कार्यालय मेहेम कटयुतु सह परिपालने संबंधयेन අනිසී බලපෑම් හෝ මෙදිහත්වීම් සිදු නොකළ යුතුයි කියලා. මේ කාර්යයන් අපි ඉෂ්ට සිද්ධ කරගන්නේ කොහොමද? දැන් මෙහි අපි ගත්තොත් එහෙම මේ ප්‍රධාන නිලධාරීන් පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ ප්‍රධාන නිලධාරීන් පත් කිරීම සම්බන්ධයෙන් අපි ගත්තොත් එහෙම ව්‍යවස්ථාදායක සභාවෙන් යෝජනා වෙලා හැබැයි අවසාන වශයෙන් පත් කරන්නේ රටේ ජනාධිපතිතුමා මේකේ අපි ගත්තොත් පස්සේ නිවගන් දී තිනවා මෙම කොටසේ විවිධ දැනට යටත්ව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිරයා විසින් පාර්ලිමේන්තු අයවැය නිලධාරියා පත්කනු ලැබිය යුතුය. ඒ වගේම තමයි එතුමගේ නියෝජ්‍ය නිලධාරියා. දැන් ඇයි මේ පත්වීම ජනාධිපතිතුමාට යවන්නේ? ජනාධිපතිතුමා පත් නොකළොත් මොකද්ද වෙන්නේ? මම දන්නේ මේ පනතේ තියෙන්නේ ජනාධිපතිතුමා විසින් පත් කළ යුතුයි කියලා. දැන් අපි දන්නවා ව්‍යවස්ථාදායක සභාවෙන් කරන තැන්පත් වීම සම්බන්ධයෙන් දින 14ක් තුල ඒක පත් නොකළොත් පත් වුණා කියලා සැලකෙනවා කියලා. මේ පනතේ වෙන කිසිම විධිවිධානයක් නැහැ. ඒත් ජනාධිපතිතුමා මේ පත් වීම නොකර හිටියොත් කුමක්ද වෙන්නේ? දැන් මේ ප්‍රශ්නේ අපි හිතන ආකාරයට නම් එක්තරා විදිහකට තීරණාත්මකයි. මොකද අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පාර්ලිමේන්තුව නියෝජනය කරද්දී අගමැතිතුමා හැටියට කටයුතු කරද්දී මේ පාර්ලිමේන්තු නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂත් එක්කම සාකච්ඡා කරා 21 වෙනි සංශෝධනය ගෙනීම සම්බන්ධයෙන්. එතෙන්දි කතා කෙරුණේ ආරක්ෂක ඇමති ධූරයේ හැර අනික් සියලු අමාත්‍ය ධූර පාර්ලිමේන්තුවට පැවරීම සම්බන්ධයෙන්. නැත්තම් ජනාධිපතිතුමා විසින් දරනව නම් දැරිය යුතු එකම අමාත්‍ය ධූරයේ ආරක්ෂක ඇමති ධූරයේ හැටියට. හැබැයි දැන් එතුමා ජනාධිපති වුණෙන් පස්සේ ඉතාම කනගාටුදායකයි මේ පාර්ලිමේන්තුව මුදල් සම්බන්ධයෙන් බල වගකිය යුතු ප්‍රධාන ආයතනයේ වෙද්දී එතුමා ජනාධිපතිතුමා හැටියට මුදල් අමාත්‍ය ඇමති ධූරය තමන් යටතේ රඳවාගෙන සිටිනවා. එතකොට මේ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයේ ඔය කියන ස්වාධීනත්වයෙන් කටයුතු කිරීමේ හැකියාවක් තිබේවිද? අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා අපි සතුටු වෙන ඇත්තටම අද මේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ශ්‍රියන් සිංහ රාජ්‍ය ඇමතිතුමා අද මුදල් වැඩබල නැමැතුමා එතුමාට ඡන්දේ දුන් රනිල් වික්‍රමසිංහ මහතාව ජනාධිපති කිරීමට ඡන්දේ දුන් මං හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 120 ගණනක් ඡන්දයක් ලැබුණ එතුමාට. ඒ අතරින් එක පුද්ගලයෙක්වත් නැද්ද මේ මුදල් ඇමති ධූරයේ දැරීමට සුදුසු වෙන. ඒ නිසා අපි එතුමාට කියනවා මේ එතුමා නිතරම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගැන කියනවා කරුණා කළා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරනවා නම් මේ අයවැය පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත්වල වැදගත්කමක් තිබීමට නම් කරුණාකරලා ඔබතුමා රඳවගෙන සිටින ඔය මුදල් ඇමති ධූරය මේ පාර්ලිමේන්තුවේ නියෝජිතයෙකුට දෙන්න. අපි විපක්ෂයේ ඉන්නේ. ඔව්. ඔබතුමා විනින් ඡන්දය දුන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට ඒ මුදල් ඇමති ධූරය දෙන්න. ඊළඟට ඒකම අපිට අහන්න තියෙන්නේ දැන් මේ තනතුරු සම්බන්ධයෙන් උත් මේකේ හතරේ නිවකන්ති යටතේ කියනවා පාර්ලිමේන්තු මහ ලේකාරය විසින් ඉල්ලුම් කරන ලද තැනැත්තන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයේ පුද්ගල පසුබිම් විවිධත්වයේ පළපුරුද්දා විවිධත්වයේ. දැන් ඔව් අපි දන්නවා යම්කිසි විදිහකට ව්‍යවස්ථාදායක සභාවට නියෝජිතයන් පත් කරද්දී ස්ත්‍රී පුරුෂ භාවයේ පුද්ගල පසුබිම් විවිධත්වයේ වැදගත් වෙන්න පුළුවන්. හැබැයි මේ පාර්ලිමේන්තුවේ අයවැය කාර්යක සභාවට කාර්යාලයට ප්‍රධාන විධායක නිලධාරියා තෝරා පත් කරනකොට මේ කාරණා වැදගත්ද? වඩා වැදගත් වෙන්නේ පළපුරුද්දා ප්‍රවීණතාවයේ නෙවෙයිද? ඊළඟට අපි අහන්න කැමති දැන් අර කලින් කාරණයට සම්බන්ධවම මේ
පනතනුවම මේ ක්‍රියාවලියේදී මුදල් කාරක සභාවට විශේෂ කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ කරන්න තියෙනවා. එතකොට මේ මුදල් කාරක සභාව විසින් තමයි මේ අයවැය කාර්යාලයේ ප්‍රධාන නිලධාරියට එරෙහිව යම්කිසි විදිහක චෝදනා ආවොත් ඒ චෝදනා පරීක්ෂාවට ලක් කරන්නේ. ඊළඟට මෙහි ක්‍රියාවලිය සම්බන්ධයෙන් මූලිකව මැදිහත්ව කටයුතු කරන්නේ. ඒ වගේම අපි දැන් මේ පනත අනුවම රජයේ මුදල් කාරක සභාව තමයි මීට ලැබෙන මුදල් සම්බන්ධයෙන් ඒ මුදල් යෙදවීම සම්බන්ධයෙන් වකී මිෂ්ටි කිරීම සම්බන්ධයෙන් සොයා බැලිය යුත්තේ. ඊළඟට මීට උපදෙස් දෙන්නත් නියෝජ්‍ය කතානායකතුමා, මුදල් කාරක සභාවේ සභාපතිතුමා සහ තවත් කාරක සභාවක සභාපතිතුමින් උපදේශක කමිටුවක් පත් කරනවා. එතකොට එහෙම ගත්තොත් මේ මුදල් කාරක සභාව මේ සම්බන්ධයෙන් ඉතා වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරනවා. දැන් එතකොටත් පහුගිය කාලේ වෙච්ච සිද්ධීන් ඔබතුමා දන්නවා. ඒ මුදල් කාරක සභාවේ සභාපති ධූරයේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා කටයුතු කරපු ආකාරය මොනතරම් නිന്ദාසහගතද? ඒ මුදල් කාරක සභාවේ සභාපති ධූරයේ විපක්ෂයට දෙනවා කියන ප්‍රතිඥාව තියෙද්දී ඒ ප්‍රතිඥාව ඉෂ්ට නොකර පසුගියදා පාර්ලිමේන්තුවට ඇවිල්ලා දැන් මාධ්‍යවල පළ වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හම්බුණා කියලා. එහෙමනම් අපිවත් හම්බ වෙන්න එපා. එහෙම හමුවීමක් උන්නේ නැහැ. එතුමා මුදල් කාරක සභාවේ සමාජිකයන් රැස් වෙලා එතෙන්දී එහි සභාපති ධූරයට හර්ෂ දෙසිල්ලා මන්ත්‍රීතුමාව පත් කරන්න කටයුතු කරනවා. අපි මාධ්‍ය මගින් දැක්ක එතුමා අවවාදත් කරනවා. දැන් අර මුල්්‍ය අරමුදලේ එකඟතාව සම්මත වෙලා තියෙන නිසා, පාර්ලිමේන්තු වෙඩිජන්දෙන් සම්මත වෙලා තියෙන නිසා ඊට අනුව කටයුතු කරන්න කියලා. දැන් මේ ක්‍රියාවලිය මොන මේ පාර්ලිමේන්තුවේ තියෙන විධි විධානයන්ට සම්පූර්ණයෙන්ම පටහැනිව සිද්ධ වෙච්ච ක්‍රියාවලියක්. කර්මන්තුමා තමයි මිනිත්තු දෙකක් කාලයක් තියෙනවා. විනාඩි you have 2 minutes more. මට විනාඩි 9ක් තියෙනවා. ඔව්. හැමෝගෙම විපක්ෂයෙන් 1 මිනිත්තුවක් අඩු වෙලා තියෙනවා. හරි, එහෙනම් මට වාසුදේව ඇමතුමාගෙන් මම ඒ මම කලින් දැනුම් දුන්නා. එතුමාට තියෙනවා මට පස්සේ කතා, මම ඒකට කාලය ලබා දෙන්න. දැන් කොන්නකල මේ වෙලාව අවශ්‍ය කරන්නේ. හරි. honorable secretary. ලේකම්තුමා. කතා කරන් යන්න මන්ත. එතකොට දැන් මේ මුදල් කාරක සභාවේ සභාපති ධූරයේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට මොන ඒ සභාපතිවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් හෝ මුදල් කාරක සභාවේ රැස්වීමට සහභාගී වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට කිසිම වරප්‍රසාදයක් අයිතියක් නොතිබෙවතිදී මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මුදල් කාරක සභාව රැස් කරවලා අනීතික විදිහට නැත්නම් සම්ප්‍රදාය විරෝධී විදිහට රැස් කරවලා හි සභාපතිතුමාට අවවාදවන් විශ්වාසනා කරනවා නම් මේ ස්වාධීන පාර්ලිමේන්තු අයවැය කාරක සභාවක් පිළිබඳ කාරණේ සම්බන්ධයෙන් විශාල සැක සංකා මතුවෙන තත්ත්වයක් තිබෙන්නේ. දැන් ඊළඟට අපි ගත්තොත් එහෙම මෙහි තවත් එක් වැදගත් කාරණයක් තියෙනවා මේ මුදල් සම්බන්ධයෙන්. දැන් මෙහි පැහැදිලිව සඳහන් වෙනවා පාර්ලිමේන්තු විසින් කලින් කලට සම්මත කරන ලැබිය හැකි සියලු මුදල් මේ අරමුදල් ලැබෙන්නේ මේ කාර්යාලයට සහ ඕනෑම ආකාරයක මූලාශ්‍රයකින් පරිත්‍යාග තාග්ය සහ ප්‍රධාන වශයෙන් පාර්ලිමේන්තු අයවැය කාර්යාලය වෙත ලැබිය හැකි සියලු මුදල්. ගරු මන්ත්‍රීතුමා නිල වශයෙන් කාලය අවසන්. හරි, විපක්ෂයේ සංවිධායකතුමා තව කාලය ලබා දෙනවද? මොකද වාසුදේව නානායක කර්මතුමායි කාලය තියනවා කියලා කිව්වට අපිට නිල වශයෙන් එක දෙනු දිලා නැහැ. හරි, මට පම් පෞද්ගලික දෙනු දුන මේ සම්බන්ධයෙන් ගැටලු කරන්න මම කවදාවත් එහෙම මොකල්ල නැහැ. නෑ, අපිට ගැටලොක් වෙන්නේ මන්ත්‍රීතුමා මේ මේක විශාල ප්‍රශ්නයක්. ඇත්තට දැන් ඔබතුමා මට කාලය ලබා දුන්නේ දැන් මේ මීට කලින්මුත් මේ කාර්යය සිද්ධ වුණා. දැන් ඔබතුමා මෙහෙම මෙව පෙන්නවා නම් මට නිල වශයෙන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියල්ල මෙතුමා දැනුම් දීලාම ගියා එතුමාගේ අවස්ථාව මට ලබා ගන්න කියලා. මේ අවස්ථාවක්වත් මට දුන්නේ නෑ. ඔව්, එතුමාගේ කාලය මිනිත්තු 5ක් තියෙනවා ලක්ෂ්මන්. නෑ, මුලාසනේ දැන් මේ පාර්ලිමේන්තුවේ මෙතරම් අසා ඒ කියන්නේ අපිට ලැබිය යුතු වේලාවක්වත් ලබා දෙන්නේ නැත්තම් ඒක මන්ත්‍රීතුමා විපක්ෂයේ සංවිධායකතුමත් එක්ක කතා කරා ගන්න ඕනේ. මෙතන වෙන් කළා දෙනකොට ඒ වෙලාව තමයි තියෙන්නේ. මේක මම වාදයකට යන්නේ නැහැ මන්ත්‍රීතුමා. මෙතන හිටියේ පාර්ලිමේන්තුවේ ලේකම්තුමා. මන්ත්‍රීතුමා මම වාදයකට යන්නේ නැහැ. ඔබතුමාට තව මිනිත්තුවක් කාලයක් තියෙනවා ඒක කතා කරන්න ඕනවා කියලා. අක්කිරියලම තුමාගේ වෙලාව දෙන්නම්. මිනිත්තු 5ක් තියෙනවා තව. හරි. භූමි ස්තුතියි. හරි. හරි. නෑ මම ඒ කිව්ව අවස්ථාව සම්බන්ධයෙන්. නෑ මම. හරි. ඔලකින්න ජනාධිපතිතුමා ප්‍රකාශයට පත් කරනවා අර පුරා විද්‍යා
කොමසාරිස්තුමාට වෙනත් ආකාරයක ආධාර ගන්න එපා කියලා. දැන් මේ කුරුන්දි මේ විහාරය සංරක්ෂණය කරන්නේ බෞද්ධ බැතිමතුන්ගේ ආධාර උදව් මත. දැන් ඒ ආධාර උදව් එපා ගන්න එපා කියන මේ ජනාධිපතිතුමා දැන් මේ පනතේ මේ ස්වාධීන අයවැය කාර්යාලයටත් මේකේ සඳහන් වෙනවා ඕනෑම ආකාරයක මූලාශ්‍රයකින් පරිත්‍යාග තාග සහ ප්‍රධාන වශයෙන් පාර්ලිමේන්තු අයවැය කාර්යාලයට ලැබිය හැකි සියලු මුදල් කියලා. අපි හිතනවා මේ මේ අයවැය කාර්යාලයේ ස්වාධීනත්වයේ රැඳෙන්න නම් මේ සම්බන්ධයෙන් ඒ අපි පාර්ලිමේන්තුවෙන් වෙන් කරන මුදල හරහා මිසක් වෙනත් ආධාර ලබා දෙන ආයතන හරහා USA ආයතන එහෙම අපි දන්නවා. දැන් නීතිඥ සංගමයට වියදම් කරන ආකාරයේ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීන් නවක මන්ත්‍රීන් හිටිට ආවම අපිට පෑන් එහෙම තෑගි දෙන්න මෙදිහත් වෙච්ච ආකාරයේ. ඉතින් ඒ නිසා අපි කල්පනා කරනවා මෙවැනි මෙදිහත් වීම මේ ආයතනයේ ඔල ප්ලීස් ගරු මන්තුමා කිරියල් ඇමතුමා කතා කළා එතුමාගේ කාලය දෙන්න කියලා කිව්වා. ඒ අනුව ඔබතුමාට තව මිනිත්තු 4 කාලයක් තියෙනවා. බොහොම ස්තුතියි. මේ අපිට මේ 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 සම්බන්ධයෙන් මම හිතන විදියට එතන මෙතන තිබෙනවා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ පූර්ව ලිඛිත අනුමැතියක් අවශ්‍යයි කියලා අපි හිතනවා. ඒ අනුමැතිය යටතේ වුණත් පාර්ලිමේන්තු අයවැය කාර්යාලයට විදේශීය ප්‍රධානයන් ලබා ගැනීම ඍජුවම ලබා ගැනීම නුසුදුසුයි කියලා. එය වෙනස් කළ යුතුයි කියලා. ඊළඟට මෙහි අර දේශපාලන පක්ෂවල යෝජනා සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල යෝජනා සම්බන්ධයෙන් ඒ අයවැය යෝජනාවල තියෙන්න පුළුවන් ප්‍රායෝගික භාවය පිළිබඳ මේ කාර්යාලය මගින් පාර්ලිමේන්තු අයවැය කාර්යාලය මගින් යම්සි ආකාරයක විශ්ලේෂණයක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තියෙන අවස්ථාව. දැන් මේක අපි හිතනවා මැතිවරණ කාලයක් තුල දැන් මෙහි ඒ අවස්ථාවත් මේ පනත අනුව තිබෙනවා. ඒ පක්ෂයට ඇරෙන්න මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා තියෙද්දි ඉදිරිපත් වෙන යෝජනා සම්බන්ධයෙන් යම්සි ආකාරයකට කිසියම් පක්ෂයක් කැමති නම් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් කළා ඒ අනුව කරන විශ්ලේෂණයක් ජනගත කිරීමට අවස්ථාව තිබීම ඉතාමත්ම සුදුසු දෙයක් සහ මෙතිවරණයෙන් පස්සේ ඒ මෙතිවරණය ඉදිරිපත් වෙච්ච සියලුම දේශපාලන පක්ෂවල යෝජනාවල ප්‍රායෝගිකත්වය සම්බන්ධයෙන් කියන්නේ මුදල් සම්බන්ධයෙන් නැත්නම් ඒ සඳහා අරමුදල් සම්බන්ධයෙන් ඒ විශ්ලේෂණය කිරීම ඉතාමත්ම සුදුසු දෙයක්. හැබැයි මෙතිවරණය ප්‍රකාශයට පත් කළ ඒ මෙතිවරණ කාලය තුල එවැනි විශ්ලේෂණයක් එම පක්ෂයේ ඉල්ලීමකින් තොරව කෙරෙනවා නම් අපි හිතන්නේ ඒක නුසුදුසුයි කියලා. මොකද මෙතිවරණයට දින දෙක තුනක් තිබීදී එවැනි ප්‍රකාශයක් කරුණොත් එම පක්ෂයට ඊට උත්තර දෙන්න අවස්ථාවක් නැති වෙන හින්දා. ඉතින් මේ කටයුතු අනුව ගත්තොත් එහෙම මේ අපිට තම පැහැදිලිව පෙනියන කාරණයක් තමයි මේ සම්බන්ධයෙන් වගන්ති ගණනාවක් තියෙනවා. ඒ වගන්තිවල අවසාන වගන්තියේදී ඒ කියන්නේ බොහෝ තැන්වල වගන්තිවල ඒ පක්ෂයේ ඉල්ලීම මතද නැත්නම් වෙනත් පාර්ශ්වවලටත් ඒ සම්බන්ධයෙන් ඉල්ලීම කරන්න පුළුවන්ද කියන එක පැහැදිලිව දැක්විලා නැහැ. ඒ තැන්වලට දැන් උදාහරණයකට පාර්ලිමේන්තුව විසුරා හැරීමෙන් පසු පාර්ලිමේන්තු විසුරා හැරීමට පෙර පාර්ලිමේන්තු නියෝජනයේ පිළිගත් දේශපාලන පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ නායකයෙකු විසින් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රතිපත්තිල ගරුබන්තුමා කාලය අවසන්නේ හින්දා දැන් ආදී වශයෙන් මෙහි දැක්වෙනවා. ඒක පාර්ලිමේන්තු විසුරා හැරීමෙන් පස්සේ ඡන්දයට පෙර මෙතිවරණ ප්‍රකාශනයක තියෙන කිසියම් පක්ෂයකට හෝ කණ්ඩායමකට තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සම්බන්ධයෙන් මේ අයවැය කාර්යාලයෙන් යම්සි විදිහක ආකාරයක එහි විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රකාශයක් කරනවා මිසක් ඒ මෙතිවරණ කාලය තුල වෙනත් පක්ෂ සම්බන්ධයෙන් එවැනි විදිහට වීමක් වීමට ඉඩ නොතිබිය යුතු බව තමයි අපේ අදහස. ඒක මෙතිවරණයෙන් පස්සේ සියලු පක්ෂ සම්බන්ධයෙන් කෙරුණාම උන්ගේ විශ්වාසනීයත්වය පිළිබඳව ජනතාවට තීන්දුවක් ගන්න පුළුවන් ඒ කියලා. අපි ඉතාමත් මෝනකමින් රජෙන් අනවසන් කරනවා. රජෙන් ඉල්ලා සිටිනවා මේ මතු කරපු කාරණා සම්බන්ධයෙන් ඊට පස්සේ අවසාන වශයෙන් මෙහි බොහෝ තැන්වල අපිට පේන ආකාරයට නම් සිංහල මේ කෙටුම්පතේ බොහෝ මුද්‍රිත දෝෂ වලින් ගහනයි. මේක ඉතාම කනගාටුදායක කාරණයක් අපේ පාර්ලිමේන්තුවේ විනිතත්වයකින් කටයුතු කිරීම. ඒ මුද්‍රණ දෝෂත් අප විසින් මේ පෙන්වා දුන් කරුණොත් අවසාන කාරක සභා අවස්ථාවේදී හෝ නැත්නම් අර පනවනු ලබන රෙගුලාසි මගින් නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.